ඔන්න අද මම ඔයාලට අරන් ආවේ බත්තල වලින් හදා ගන්න පුළුවන් රස ස්නැක් එකක්. මේක හවස තේ වේලාවටත් ගොඩක් රසයි. බත් කන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු රසම රස ස්නැක් එක කොහොමද හදාගත්තේ කියලා. මුලින්ම මම බත්තල ටික හොඳට තම්බ ගන්නවා. බත්තල ටික තම්බලා භාජනයකට දාගෙන ඊට පස්සේ බත්තල ටික හොඳට පොඩි කර ගන්නවා මෙන්න මේ විදිහට. මේ අතරේ මම ලුණු ගෙඩියක් කවුමිලිස් කරල් දෙකක් කරපිංච කොළ කීපයක් සූදානම් කර ගන්නවා. ඒ ටික හොඳට සෝදලා හීනියට ලියා ගන්නවා. මේ විදිහට ඊට පස්සේ මම පොඩි කරගත්ත බත්තල මිශ්‍රණයටම ලුණු ටිකයි අවමිරිස් කරල් දෙකයි කරපිංච ටිකයි මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණයට මිරිස් කුඩු තේ හැඳි භාගයක් ලුණු තේ හැඳි භාගයක් ගම්මිරිස් තේ හැඳි භාගයක් කහ කුඩු තේ හැඳි කාලක් මේ විදිහට එකතු කර ගන්නවා. ඊට අමතරව මම කෝන්ෆ්ලා මේස හැඳි එකක් විතර මේ මිශ්‍රණයට එකතු කර ගන්නවා. කෝන්ෆ්ලා වෙනුවට පාම්පිටි භාවිත කරන්නත් පුළුවන්. පාම්පිටි මේස හැඳක් විතර එකතු කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කලවම් කර ගන්නවා. මෙන්න මේ පුංචි බෝල හදාගෙන පොඩ්ඩක් පැතලි කර ගන්නවා. ඊට පස්සේ මම කෝන්ෆ්ලා දාලා තියෙන ප්ලේට් එකකට මේ විදිහට තියා ගන්නවා. නැත්නම් ඇලෙන්න බලනවා ප්ලේට් එකේ. ඊට පස්සේ ඔක්කොම මේ විදිහට හදා ගන්නවා. මේ විදිහට ඔක්කොම ටික හදාගෙන පැත්තකින් තියාගෙන ඊට පස්සේ අපි මේකට බැටර් එක හදාගමු. පොඩි භාජනයක් අරගෙන ඒකට මම කෝන්ෆ්ලා මේස හැඳි දෙකක් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලක් ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් මිරිස් කුඩු තේ හැඳි කාලක් කෑලි මිරිස් තේ හැඳි කාලක් එකතු කරගෙන වතුර ටික ටික දාලා ටිකක් දියාරුවට තමා බැටර් එක හදාගන්නේ. ඊට පස්සේ මේ විදිහට බැටර් එකේ දාලා අපි තෙලෙන් බැද ගන්නවා. මේ විදිහට දාලා දෙපැත්තම බෙද ගන්න ඕනේ ක්‍රිස්පි ගතියක් එනකන්. එතකොට තමා මේකේ හරිම රස ගන්න පුළුවන්. ඉතින් කන්න අකමැති කෙනෙක් වුණත් මෙහෙම හැදුවම ආසාවෙන් කයි. ඉතින් මෙහෙම හදලා බලන්න ඇත්තටම වෙනස්ම විදිහක් වෙනස්ම රසක්. ඉතින් හවස තේ වේලාවට වගේම බත් කන්නත් ගොඩාක් ගැලපෙනවා මෙහෙම හදාගත්තාම. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ රස රෙසිපි එක කොහොමද කියලා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මම දාන වීඩියෝ සික්මනින් ඔයාලා ළඟට ගෙන්න ගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු කිහින් එන්න සුබ දවසක්.